Drive Sachee YouTube channel එකට අද අපි යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙද්දි petrol diesel වල quality එක අඩු වෙලාද මේවට මොන මොන හරි දේවල් කවලම් කරලාද කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් අපි හැමෝටම දෙනවා. මටත් තියෙනවා, ඒක ඔයාටත් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ප්‍රශ්නේ ගැන. ඉතින් ඇත්තටම petrol වලට යම්තාක් දුරකට, ඒ කියන්නේ octane එකට යම්තාක් දුරකට මොකක් හෝ අමුද්‍රව්‍යයක් එකතු කරනවා. අපිට 95 එකේදී බලා ගන්න හම්බ වෙන්නේ octane 95යි. ඊට අමතරව ethanol වගේ මොකක් හරි spirit එකක් 19 වන spirit එකක් මේකට ඇඩ් කරනවා. 100%ට 95ක් තමයි octane දී. ඉතින් 92 octane එකේ අපිට බලා ගන්න හම්බ වෙන්නේ ethanol වගේ අමුද්‍රව්‍යයන් 19 වන 108ක්, ඒ වගේම 92ක් පිරිසිදු octane. ඉතින් ওই විදිහට තමයි octane 95 92 ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ලංකාවේ ওই 92 95 වලත් ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ 95 කියලා අපිට දෙන්නේ 93 එක. ඊට පස්සේ අපිට 92 කියලා දෙන්නේ 90 එක. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ, කමක් නෑ. මේ ඒක ඉතින් ඒ දවස්වල ඉඳන්ම තිබ්බනේ. දැන් මේ ඩීසල් පෙට්‍රල් වල ක්වලිටි එක අඩු කරලා තියෙනවා කියන එක ගොඩක් කට්ටිය කරන චෝදනාවක්. ඒක ඇත්ත. මොකද පෙට්‍රල් වාහනයක් වගේම ඩීසල් වාහනයක් පදවන පුද්ගලයෙක් විදියට, පාවිච්චි කරන පුද්ගලයෙක් විදියට එදිනෙදා පර්ෆෝමන්ස් ගොඩක් අඩුයි. මොකද සේම් ඩ්‍රයිවර්, ඒ කියන්නේ මම පදින වාහන පර්ෆෝමන්ස් අඩු වෙද්දී අපිට තේරෙනවා මේ පෙට්‍රල් එක ඉක්මනට ඉවර වෙනවා, මේකේ කලින් ගියපු කිලෝමීටර් ප්‍රමාණය යන්න බැහැ කියන එක අපිට තේරෙනවා. වෙන ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන පැදලා ගියොත් මේ විදිහ ප්‍රශ්නයක් වුණොත් අපිට හිතන්න පුළුවන් ඩ්‍රයිවින් වල මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ වගේ දෙයක් වුණා කියලා. හැබැයි එහෙම නෙමෙයි. සේම් ඩ්‍රයිවර්, ඒ කියන්නේ එකම ඩ්‍රයිවර් පැත්තත් මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඩීසල් වලට නම් භූමිතල කබලම් කරනවා කියලා අපිට ෂෙඩ් එකකට ගියත් අහගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඩීසල් එක නම් වැඩක් නැහැ, වැඩිපුරම තියෙන භූමිතල කියලා ෂෙඩ් එකේම මිනිස්සු අපිට කියනවා අපරාධය ඔය හොඳ වාහනේට මේ ඩීසල් එක ගහන්න එපා, වාහනේ හරවගෙන යන්න කියලා ෂෙඩ් එකේම මිනිස්සු අපිට කියලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඒ දේ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් පෙට්‍රල් වලට ඩීසල් වලට කිසිම දෙයක් කවලම් කරන්නේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒගොල්ලෝ ගාව අහලා බලන්න. ඔයාගේ ළමයට දෙන, ඔයා කන කෑම වලට වස කවලම් කරන්නේ නැති රටක දුවා ජීවත් වෙන්නේ කියලා. කෑමට වස කලවම් කරනවා නම් පෙට්‍රල් ඩීසල් වලට මොනවා හරි කවලම් කරන එක මහ ලොකු කච්චත්. පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ අදහස බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඩ්‍රයිවිං සම්බන්ධ වීඩියෝස් ගොඩක් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොම බලන්න. ඒ වගේම අනතුරු වළක්වා ගන්න හැටි, හරියටම වාහන පදවන හැටි, මේ වගේ එක එක ඩ්‍රයිවිං සම්බන්ධ වීඩියෝස් ගණනාවක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ හැම එකක්ම ඔයාට ඩ්‍රයිවිං සචී YouTube channel එක subscribe කරලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපේ social media වලින් like කරන්න, follow කරන්න. අද ඩ්‍රයිවිං සචී YouTube channel එකත් එක්ක එකතු වුණාට ඔයගලට ගොඩක් ස්තුතියි. මීළඟ ඩ්‍රයිවිං සචී YouTube video එක ඉක්මනටම හම්බ වෙමු.